දැම්ම හිතන්නේ නෑනේ අම්මෝ නෑ ඒක ඒක අර ගෙදරින් බලහත්කාරකමේ මාව අල්ලලා බැන්දුවත් ඇරෙන්න වෙන්නේ නෑ මෙහෙමයි මම හරි ආසයි ආදරේට හැබැයි හරි ආදරයක් හම්බුන් නැත්තම් මං හරි සංවේදී කෙනෙක් ඉද මම මාර බයයි මේක කරන්න බෑ ඔයාලට තේරෙනවා ඉතින් මේ අහන ප්‍රශ්න වලට මම ගොඩක් අමාරු වැටෙනවා කියලා මේ කිසිම ඩ්‍රාම එකක් නම් බාරගත්තේ නැහැ හැබැයි මට ඉන්විටේෂන් සම්බ වෙනවා අර ඔයා කිව්වා වගේ මගේ ෆේස් එකට වෙන්න ඇති ඕගලන් දන්නවා ඉතින් අපි ඉන්නේ වාසනාකිගේ රසිකයියගේ ඊස්ටර් පාටි එකේ මේ ලස්සන මුහුණ අපිට හම්බුණා ඉසංකා මොකද හිතෙන්නේ මේ පාටි එක ගැන එන්ජොයි කරනවා නේද මම සාමාන්‍ය ගොඩාක් පාටි වලට යන හරිම අඩු කෙනෙක් මේකනම් මිස් කරන්න බැරි වුණ පාටි එකක් ඉතින් මම හිතුවා අනිවාර්යයෙන්ම ගොඩක් ඇවිත් බලන්න ඕනි කියලා මගේ පළවෙනි අත්දැකීම වගේ මොකද මම ඉස්ටර් පාටිස් ගිහිල්ලා නැහැ මම චර්ච් යනවා නෝමලි හැබැයි මම ඉස්ටර් පාටි එකට ගිහින් නැහැ ඉතින් එන්ජොයි කරනවා හරියට ඉතින් දැන් පොඩි වෙනසක් නේ ඉස්ටර් පාටි එකක් අපි වෙනදාට දකින්නේ නැහනේ දැන් මේ පාටි එකේ දන්නවද විශේෂ සත්‍ය මොකද්ද කියලා වාසනාකිගේ රසිකයගේ ඇනිවර්සරි එකක් ඒගොල්ලෝ සෙලිබ්‍රේට් කරනවා මම ඇත්තටම මේක ඔයාගෙන් දැනගත්තේ හරි අපි ඒ දෙනාට විශ් කරමු ඉස්සලාම අනිවාර්යයෙන්ම වාසනාකි කියන්නේ හරිම ලස්සනාකි කියන්නේ හරිම ලස්සන කාන්තාවක් මම කියන්නේ මං හිතන්නේ රසිකය හරිම වාසනාවන්තයි ඒ වගේ හරිම ලස්සන වාසනාවන්ත යුවතියක් අසාද බදලා මං හිතන්නේ යාගේ පෞල් ජීවිතය ගොඩාක් සාර්ථකව විඳිනවා ඉතින් මං හිතන්නේ යාලගේ ඇනිවර්සරි එක දැන් ටිකක් කල් නේද ඒ කියන්නේ එයා ඒ දෙන හරිම ආදර්ශමත් ඉතින් මං ඒ දෙනට විශ් කරනවා ගොඩාක් කල් කියන්නේ ඒ දෙන කියන්නේ හැමදාම සතුටින් ඉන්න ඕනි කියලා හරි ඉතින් ඔයා පෞල් වෙන්නේ එහෙම දැම්ම හිතන්නේ නැහනේ අම්මෝ නෑ ඇයි අම්මෝ නෑ කිව්වේ ඒක වෙන්නෙම නැති දෙයක් ඒක ඒක අර ගෙදරින් බලහත්කාරකමේ මාව අල්ලලා බැන්දුවත් ඇරෙන්න වෙන්නේ නෑ දැන් නම් මට ප්‍රශ්න ගොඩක් අහන්න හිතෙනවා ඇයි මේ වෙන්නෙම නෑ කියන්නේ නියම් බය හිතෙනවා වගේ කොහොම වෙන්නේ නෑ කියන කට්ටිය අන්තිමට ඉක්මනට බඳිනවලු හරිද මෙහෙමයි මම හරි ආසයි ආදරේට හැබැයි හරි ආදරයක් හම්බුන් නැත්තම් මං හරි සංවේදී කෙනෙක් ඉද මම මාර බයයි ඒක තමයි කෙටියෙන් කිව්වොත් ඇත්ත ශංකා ඔයාට කවුදනේ ආදරය කරන්නේ නැත්තේ අපි ස්වයංවරයක් තියලා එක්කෙනෙක්ව තෝරගමුද ඕ මයි ගොඩ් එක්ස්කියුස් මී නෙමෙයි මොකද කියන්නේ අපි මෙතනින් එක්කෙනෙක් තෝරගමුද මේක කරන්න බෑ ඔයාලට තේරෙනවා ඉතින් මේ අහන ප්‍රශ්න වලට මම ගොඩක් අමාරු වැටෙනවා කියලා ඔයාලට මගේ සිටුේෂන් එක තේරෙනවා ඇති මම හිතන්නේ නෑ නෑ මම අමාරු දන්නේ ඔයාට කැමති කෙනෙක් කැමති දවසක වඳින්න හැබැයි අනිවාර්යෙන් අපි වෙඩින් එක කවර් කරන්න එනවා අනිවාර්යෙන්ම එන්න ඕනේ මම හිතන්නේ ඔයාලට එකට තව කල් තියෙනවා ඔව් ඔයාගේ අර ඔයාලා තව ගොඩක් කල් අරගෙන හොඳට ප්ලෑන් කරන්න ඔයාලට තව ගොඩක් තාක්ෂණේ දිනුනු වුණාම ආයිරනේ වගේ හොඳ ලොකු කව එකක් කරන්න පුළුවන් හැබැයි තව තියෙනවා ගොඩක් කල් හරි විවසීමේ ප්ලෑන් කරන්න ඒ කියන්නේ AI තාක්ෂණේ තවත් වැඩි දියුණු වෙච්ච දවසට එහෙමද ගොඩක් කලවට ඒ කියන්නේ හැමදේම AI තාක්ෂණේ මගින් කරන්න පුළුවන් ඒ අපිට එතකොට අඩු වියදමක් දරන්න පුළුවන් හරි සංකා ඔයත් එක්ක ගොඩක් කතා කරා හරිම සතුටුයි ඉස්සරහට මොනවාරි වැඩ කටයුතු තියෙනවද දැනට මම किसी ड्राम एक नाम बार गाते ना है भाई मैं इन्विटेशन संबेनवा और वह क्यों आगे मगे फेस से कर बैठना थी भाई मम टीका कल टेली ड्रामा वाले हीरोइन ने बोलता क्या मैं दिन है इधर मेन रोल का काबो बार आ रखने खरने में केला हिता करने इन्नवा ये ड्राम तेरे वा वेन वेन निर्माण तेरे कॉलर टिकमेंट बालन बोलो हरे इतिंग है मत आमत लसन हिना वेला अहिंसक रूप लसन त्यागन इन थैंक यू सो मच अभी तक थैंक यू चैनल सी मट गुड़ा हम मट निकर कटे लक्ष्य पहा सिंधु त्याग दस दिन हतरा विसी देखा कॉल कर।